ඊයේ දිනේදී අද වීඩියෝ කරන්නේ ඊයේ දිනේදී ශ්‍රී ලංකාවේ ඇති වුණ ලොකු කලබලයක්. ඉතින් මේ කලබලයේදී පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ මැති ඇමතිවරුන්ගේ ගෙවල් රාශියකට ලොකු අලාබානි සිද්ධ වුණා. ඉතින් මේ අලාබානි ගැන සිද්ධ වෙච්ච ඇමතිවරු ගැන තමයි වීඩියෝ කරන්නේ. ඉතින් පළවෙනියටම සනත් නිශාන්ත සනත් නිශාන්ත ඇමතිවරයාගේ ගේ සුණු විසුණු වුණා. ඉතින් ගේ ගිනි තිබ්බා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයාගේ ගේත් ගිනි තිබීමකට ලක් වුණා. මුළු ගේම අළු වෙන්නම ගිනි තිබ්බ. ඉතින් ඒ ගිනි ගත්ත ගෙවල්ල ෆොටෝස් අපි අන්තිමට වීඩියෝ එකේ දාලා තිනවා. ඔයගොල්ලෝ බලන්න පුළුවන්. ජොන්ස්ටන් ප්‍රනාන්දු පොහොට්ටු මන්ත්‍රීවරයාගේ ඇමතිවරයාගේ ගේ කුඩේ කුඩු වෙන්න ගහලා ගේ ගිනි තිබ්බා. අපේ අරගල කරුවෝ. ඉතින් අපේ හදවතේ අරගල කරුවෝ තමයි එක කරේ. ඉතින් අරුන්දික ප්‍රනාන්දුගේ ගේත් සුණු විසුණු කරලා ගිනි තිබ්බා. ඉතින් මේ වගේ ඇමතිවරු ගොඩක් ඉන්නවා, මන්ත්‍රීවරු ගොඩක් ඉන්නවා. ඒ හැමෝගෙම ගැන අපි කියන වීඩියෝ එකේදී. ඉතින් මේ වීඩියෝ එකෙන් කිහිප දෙනෙක් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අරුන්දික ප්‍රනාන්දුගේ ගේත් සුණු විසුණු කරලා දාලායි තියෙන්නේ. කනක හේරත්ගේ ගේත් සුණු විසුණු කරලා කුඩු කරලා ගිනි තියලා තියන්නේ. ගේ අලු බවට පත් වෙලා තමයි මේ මොහොතේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ අලු වෙච්ච ගෙවල් වල ෆොටෝස් වීඩියෝ එකේ අන්තිමට දාලා තිනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් කනක හේරත් ඇමතිවරයාගේ ෆොටෝස් තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. ඉතින් ඊළඟට එන්නේ බොහොම ප්‍රසිද්ධ චරිතයක්, තිස්ස කුටි ආරච්චි. ඉතින් තිස්ස කුටි ආරච්චිගේ සම්පූර්ණයෙන්ම සුණු විසුණු කරලා කුඩු කරලා ගිනි තියලා දාලා තියෙන්නේ. ඉතින් මෙයාලා කරපු වැඩ තමයි මේගොල්ලන්ට පළ දුන්නේ. ඉතින් කලකම් පළ දෙයි කියනවනේ. ඒ වගේ දෙයක් තමයි ඊයේ සිදු වුණේ. ඉතින් ඉල්ලගෙන කාපු කෑමක් තමයි මේ උනේ. ඉතින් ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ නිවස උගලොන්න මේ පේනවා ඇති. සම්පූර්ණයෙන්ම ගිනිබත් කරලා දැම්මා අපේ අරගල කරුවන් විසින්. මහජනතාව නිර්පාක්ෂික අරගලයේ ජනතාව තමයි මේක දේ සිදු කරේ. ඉතින් රටක් හැටියට අපිට ආඩම්බරයි මේ දේ සිදුවිය යුතුයි කියලා තමයි මගේ අදහස වෙන්නේ. ඉතින් ඔහුගේ නිවසත් සුණු විසුණු කරලා දාලා තියෙන. ඉතින් රමේෂ් පතිරණගේ ගේත් සුණු විසුණු කරලා දාලා කුඩු කරලා ගිනි තියලා දාලා වාහන ඔක්කොම කුඩු කරලා දැම්මා අපේ හදවතේ අරගල කරුවා. ඉතින් අපිට බොහොම සතුටුයි. මේ කාරණා පිළිබඳව කාටවත් මුකුත් වෙනවට සතුරු වෙන්න හොඳ නැහැ. ඉතින් මේගොල්ලෝ කරපු වැඩත් එක්ක අපිට සතුරු වෙන්න පුළුවන් මේ ගැන. ප්‍රසන්න රණතුංගගේ ගේත් සුණු විසුණු කරලා දාලා වට කරලා වාහන ඔක්කොම කුඩු කරලා දැම්මා අපේ මහජනතාව. නිර්පාක්ෂික අරගලයේ ජනතාව තමයි මේ දේ සිදු කරේ. ඉතින් ඒ ජනතාවට ප්‍රහාරයක් එල්ල වුණා. ඉතින් ප්‍රහාරය එල්ල කරලා වැඩි වෙලාවක් කියන ජනතාව එක්කාසු වුණා. ඊට පස්සේ දිගින් දිගටම ප්‍රහාර මාලාවක් එල්ල කරමින් රජය තනිකරම බිඳුවටම දැම්මා, පොලිසිය බිඳුවටම දැම්මා. ඉතින් මත්ති ඇමතිවරුන්ට ආරක්ෂක අංශර කිසි දෙයක් කරගන්න උනේ නැහැ. ඔයගොල්ලන්ට මේ පේනම ඇති ඒගොල්ලොන්ගේ කුඩු කරලා වටල්ලා දාපු ගෙවල්. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයගේ කාල්ටන් නිවස, කුරුණෑගල තිබූ නිවස, ඒ සියලුම නිවස් කුඩු කරලා ගිනිබත් කරලා දාලා තියෙන. ඉතින් කංජන විජේසේකර මහත්තයගේ නිවස මාතර තිබෙන. ඉතින් ඒ සියලුම නිවස් කුඩු කරලා දාලා තියෙන. කංජන විජේසේකර මහත්තයගේ නිවස කුඩු කරපු ෆොටෝස් තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. ඉතින් කංජන විජේසේකර මහත්තයගේ BMW රථයක් සහ ප්‍රාඩෝ රථයක් සම්පූර්ණයෙන්ම කුඩු කරලා දාලා තියෙන්නේ. ඉතින් අපේ නිර්පාක්ෂික අරගල ජනතාවගේ ප්‍රතිචාරයයි මේ මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ට එල්ල කරපු ප්‍රහාරය. මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් එල්ල කරපු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයයි මේ.